ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රාජිතට ඇප ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනියටත් ඇප. පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස්කිරීමට ජනපතිගේ අවධානය. ජාතික ගීය ගායනා කළ යුතු වන්නේ සිංහල භාෂාවෙන් පමණයි. මල්වතු අනුනා හිමියන් කියයි. රජයේ වියදම් අඩු කිරීම මුලා කිරීමක් බව රංගේ කියයි. දූෂිතයින්ට දඬුවම් දීමේ කාර්ය වත්මන් රජය නිසියාකාරයෙන් ඉටු කරනවා. රාජ්‍ය ඇමති ගාමිණී කියයි. දැන් දේශීය පුවත්. අතරංකුවට කෙන බන්ධනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියම කළා. ඒ රුපියල් ලක්ෂ 5කින් වූ ශරීර ඇප දෙකක් මතයි. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරින් ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියම කළා. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියම කර සිටියා. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටයි ඇප නියෝගයේ සඳහන් කළේ. කොන්තේසි සපුරාලීමෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මහතා මුදාහන් ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය රෝහලින් නික්ම යාමෙන් පසුව රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකාර රාජිත සේනාරත්න මහතාට නියම කළා. පැමිණිල්ල අද කැඳවු අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීටිස් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න මහතා සැඟව සිට ඉකුත් 26 වනදා රාත්‍රී නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙන් මතුව බවයි. මෙසේ සැඟවී සිටින කාල සීමාව තුළ රහස් පොලිසිය ඔහුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ඔහු සිටින ස්ථානය පිළිබඳව විමසීම කළත් ඔවුන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ රෝහල වෙත ගිය බවත් එහි සිටි උමාශංකර නැමැති වෛද්‍යවරයෙකු ඔහු අසලට යාමට අවසර දී නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මේ අනුව ලංකා පෞද්ගලික රෝහලේ සිටින වෛද්‍යවරු හිතාමතාම සැකකරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කළ බවට චෝදනා කරන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වගකිව යුතු රාජකාරියක් ඉටු කිරීම සඳහා බැඳී සිටින වෛද්‍යවරුන් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටින බවද සඳහන් කළා. ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරය පසුවන සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන මොහොමඩ් රූමි මොහොමඩ් හෂීම් නැමැත්තාද මේ වන විට අතුරුදන්ව සිටින බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ නිවසට ගොස් විමසීම් කළ අවස්ථාවේ ඔහු සිටින ස්ථානය නොදන්නා බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළා. මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම තත්ත්වය මත සැකකාර රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරින ලැබුවොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙහිදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වීමෙන් පසුව තම සේවාදායකයා ඉකුත් 27 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටීම සඳහා මෝසමක් ඉදිරිපත් කළ බවත් එසේ අධිකරණයේ වෙත ඉදිරිපත් වීම සඳහා ඔහු කොළඹින් බැහැර ප්‍රදේශයක සිට පැමිණි අවස්ථාවේ හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් සැකකාර රාජිත සේනාරත්න මහතා නාරාහෙන් පිට පිහිටි ලංකා රෝහලට ඇතුළත් කිරුණු බව සඳහන් කළා. කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙකු නොවන බව පෙන්වා දුන් රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරයා ඔහුට ප්‍රතිකාර කරනු ලබන්නේ මුබාරක් නැමැති කීර්තිමත් වෛද්‍යවරයෙකු බවත් ඔහුට තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට හෝ හේතුවක් නොමැතිව රෝහලේ තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටියා.
තම සේවාදායකයාට එල්ල වී තිබෙන්නේ ඇපදී හැකි වැරදි බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත බුඳහරින ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුවට සැකකාර රාජිත සෙනරත් මහතා සම්බන්ධ කර තිබෙන ආකාරය අවිතිමත් මෙන්ම දෝෂ සහගත බවයි. ඒ අනුව ඔහුට එල්ල කර තිබෙන චෝදනා ඇප පනත යටතේ ඇප ලබා දිය හැකි වැරදි හේයින් එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය සඳහන් කළා. මෙහිදී මෙම විමර්ශනයේ සඳහා ප්‍රශ්න කිරීමට අවශ්‍ය ව සිටින මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් නිකුත් කරන්නයි රජය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කරන ලද ඉල්ලීමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මොහොමඩ් රූමි නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්න ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් ආගමන හා විගමන පාලකවරයාට නියම කරනු ලැබුවා. රක්ෂිත බඳනාකාර ගත කර සිටි මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. යනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 පැකින් වූ ශරීර ඇප දෙකක් මත සහ දැඩි කොන්දේසි සහිත ඇප මත බුදාහැරිමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කළේ. පැරගෙනීමට ලකු බව පවසමින් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යයි සැකපිට රක්ෂිත බඳනාගාරගත කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නම නිවේ නියෝග කළේ. සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානයේ තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතුයයි සැකකාරියට නියම කළ මහේස්ත්‍රාත්වරිය පදිංචියේ වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවත් නව පදිංචි ස්ථානය පිළිබඳව දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන් කළා. එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කෙරෙන අතර ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහල දිය යුතු බවටත් වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් කෙරුණා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම සැකකාරියගේ ඇගේ සැමියාගේ සහ ඇගේ දරුවාගේ පාසල් ගුරුවරයගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන මෙන්ද ඉල්ලා සිටියා. සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ. ඒ අනුව රහස් පොලිසිය විසින් ඉල්ලා සිටින අදාළ වාර්තාව ලබා දීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෞද්ගලික දුරකථන සමාගමකට අද නියෝග කළා. මීට අමතරව පොලිස් විමර්ශනවලට අවශ්‍ය කරන දැනට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයන්ත විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය වෙත බහර දීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දු වුණා. එම දුරකථනය බහර දීමෙන් පසුව අධිකරණය හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේ. අද පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක මණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණත් මෙම සිද්ධියේ සැකකාරියට යුක්ති ඉටුකරනු පිණිස ඇය විසින් ප්‍රකාශ කරනු ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කියා සිටියා. සැකකාරියගේ දරුවන් තිදෙනාත් ඇගේ මවත් දැනට දින දෙකකට පෙර ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම තත්ත්වය හමුවේ සැකකාරියද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබාගත හොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවද සඳහන් කළා. ඒ අනුව ඇප ලබා දුන් හොත් ඇය අධිකරණය මගහැර යාමේ ප්‍රවණතාවයක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පේරුම් මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනාත් මවත් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙන බවත් ඇගේ දරුවන් ඉදිරි පාසල් කාලය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. එහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියෙන් විමසා සිටියේ සැකකාරියගේ මව ඇගේ දරුවන් තිදෙනා සමග ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැනගත්තේ කෙසේද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ රහස් පොලිසියේ ගුවන්තොටුපළ ශාඛාව ලබා දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශ කරනා බවයි. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකාවගේ දරුවන් තිදෙනා සහ
ඇගේ මව සිංගප්පූරුවට ගොස් තිබෙන බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරයේ එම කරුණු මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කළා. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි මාස 9 වනදා කැඳවීමට නියම කළා. පුත්කල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාවේදී ජාතික හැඳුනුම්පත් රුවිතරු බලපත්‍ර ආගමන හා විගමන ලේඛන උපැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලුම පුත්කල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිතා වන ක්‍රමය වන අතර එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට හැකිවන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එමගින් සාවද්‍ය හා වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සම්බන්ධතා රටේ සංවර්ධනයේදී ඉතා වැදගත් වනවා. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවයක් ළඟා කරගත හැකි බවයි පිරිස අතර සාකච්ඡාවට ලක්ුණේ. වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශ යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායිතාවය සඳහා ඍජුව වග කියන අමාත්‍යංශ හෝ ආයතන වෙත පැවරීම කෙරෙහිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. පාසල් පරිගණක විද්‍යාකාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යංශ යටතට පැවරීම ඒ අතරින් දෙකක් වනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකාව පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක වන PSM චාල්ස් මහත්මිය උතුරු ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. PSM චාල්ස් මහත්මිය මීට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටියා. දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ කාර්ය වත්මන් රජ නිසලස සිටු කරන බව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රජයක් හැටියට අපි නීතිය පසුදෙන ආයතන වලට කියන්නේ මේවා හරියාකාර විභාග කළා බර්ධිකාරයන්ට දඬුවම් දෙන්න කියලා. එහෙම නැතු අපි කියන්නේ නැහැ ආවලාව හිරේට බාරට ගන්න අහවලා රිමාන්ඩ් කරන්න අහවලාට දඬුවම් කරන්න කියන්නේ. ඒ හින්දා මං හිතන්නේ මේ ආරම්භයක් පමණයි. මේ රටේ මහජනයා ගිය මැතිවරණයේදී අපෙන් ඉල්ලන් හිටි තමුන්නාසලව පත් කරන්නේ මේ රටේ ඒ වගේ දූෂිත කරපු අය ඉන්නවා නම් අපේ හෝ ඒ සියලු දෙනා වෙනුවෙන් කටයුතු. ඒ කටයුතු හරියාකාරෂ්ඨ වෙයි. නුත් අද එක්සත් ජාතික පක්ෂයේ අය ඇවිල්ලා කියනවා දේශපාලන පළිගැනීම් කියලා. කටින්ද කියන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. අපි කියනවා බොහොම පැහැදිලිව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් මේ නීතිය මේ 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 විදියට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නැවතිලා අපරාධකාරෝ ඔක්කොටම හෘදයාබාධය. හැබැයි අපලබෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. අපි හොඳට දැක්ක පපුව දාලා හොඳට ඉස්සරහට හොඳ ගැම්මට ඇවිද්දා. කිසිම අවුලක් තිබුණේ නැහැ. දැන් ආපෞසරයක් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දලන්න කොහෙ කට හොඳට ඇරෙන හැටි. මේ විදියට නීතියෙන් වසන් වෙලා අනුන්ට හිර ගෙදර යන්න සලස්සපු. මමයි පහුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරලා තියෙන්නේ. ඒ නිසා මේ විදියට යන්න ගියොත් අපට සිද්ධ වෙනවා බොහොම පැහැදිලිව මේකට විරුද්ධව ජනතාවගේ අද ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ. මේ රටේ සාමාන්‍ය වරදක් කරපු මිනිහෙක් හිරගෙදර ඉන්නත් මේ රටේ බරපතල වරදක් කරපු තාම හොඳ සැපවාට්ටුවක ඉන්නේ. මේ දෙක වෙනස් නොවුනොත් ජනතාව තීන්දුවක් ගන්න. වත්මන් ආණ්ඩුව රජයේ වියදම් කප්පාදු කර ඇති බවට පවසමින් ජනතාව මුලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගපණ්ඩාර මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරීමට පියවර ගත්තා කියලා ඉහෙලින්ම ප්‍රචාරය කළා. ඒ අනවශ්‍ය වියදම් විදියට පෙන්නුම් කරේ PB ජයසුන්දර ජනාධිපති ලේකම්වරයාගේ වැටුප අඩු කරා කියලා. ඊළඟට ආරක්ෂක බටයින් ප්‍රමාණය අඩු කරා කියලා.
ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට යොදලා තියෙන්නේ අලුතෙන් බඳවා ගත්ත කණ්ඩායමක් නෙමෙයි. අපේ නිල හමුදාවේ සමාජිකයන්, පොලිසියේ සමාජිකයන් තමයි මේ කාර්යය සඳහා යොදවාගෙන තියෙන්නේ. එතකොට මේගොල්ලෝ නැවත මුදා හරිනකොට මුල් හිටපු හමුදා අනුකණ්ඩයට තමයි මේ නිලධාරීන්ට කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ ගෙවින් අතරුණ තැනක් තියෙනවා. එතන මේකෙන් හැමනම් අඩු වෙන්නේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මහත්මයා අරලියගහ මන්දිරෙන් පිට වෙලා යන දවසේ එතන තිබුණ එක පැන්සල් කොටයක්වත් රණල් වික්‍රමසිංහ මහත්මයා අරගෙන ගියේ නැහැ. අග්‍රාමාත්‍යවරයා එතෙන්ට යනකොට 103000ක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමක් කරා. මේ මෙතන දැන් රාණ්ඩු වීදන් අඩුලාද? එහෙනම් රටට බොරු පෙන්නමින් මුලා කිරීම තමයි මෙතන කරලා තියෙන්නේ. කොහොමද දැන් මේ රජයේ වියදම අඩු කරන කටයුතු කරලා තියෙන්නේ? රජයේ නිලධාරීන්ට පටිතද කරගන්න කියලා තියෙනවා. බදුබර අඩු වුණාට ගෙදරට ගෙනියන බඩු මල්ලේ බර ඕසෙට අඩු වීම නම් සිදු වෙලා තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුමරේ විමලධම්ම අනුරා හිමියන් අවධාරණය කර සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද මල්වතු මහා මේ අපේ රට බොහොම පුංචි කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයේ පිරිසක් තමයි මේ ජීවත් වෙන්නේ. ඉන්දියාවේ කෝටි 100 ගානක් ජනතාව ඉන්නවා. ඉන්දියාවේ භාෂා 700ක් පමණ කතා කරනවා. ඒ වුණාට ඒ අයගේ ජාතික ගීය ගායනා කරන්නේ බෙංගාලි භාෂාවෙන්. අනික් භාෂා වලින් නෙමෙයි. ඒ රටේ කිසිම විදිහක මේ ජාති ભેද, වර්ග ભેද, භාෂා ભેද මේවා ඉදිරියට ගන්න නැතුව එකම පිරිසක් හැටියට කටයුතු කරනවා. ඉතින් අපේ මේ ඉන්න තුන්ගොල්ල මේ එකතු වෙලා එකම භාෂාව සිංහල භාෂාවෙන් එය ඉසුරු වීම නැත්නම් ප්‍රකාශ කිරීම ඒ විදිහට වෙන අතර ඉංග්‍රීසියෙන් කියන්න ඕනෙන් නැත්නම් දෙමළෙන් කියන්න ඕනෙන් නැත්නම් වෙන භාෂාවලින් කියන්න ඕනෙන් නැත්නම් එහෙම නෙමෙයි අපි එක්සත්ව එකමුතුව කටයුතු කරන්න ඕනේ. මහා සංඝරත්නයේ දේශපාලනයට යොමු වීම නුසුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේකකාධිකාරී අතිපූජ්‍ය මැදකම ධම්මනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. රටේ සියලු ජාතීන් ජනවර්ග ආගමික කොටස් ඒකාබද්ධතාවයකින් පවත්වාගෙන එක ජාතික ගීයක් හැටියට තමයි පවතින්න ඕන. එය භාෂාමය වෙනස්කම් සහිතව වෙනම ගායනා කිරීමට භාවිතා කිරීමට යෝජනා කිරීම ජනවර්ග අතර ජාතිකත්වය පිළිබඳ බෙදීමක් ඇති වෙන ක්‍රියාදාමයක්. මෙය හිතාමතාම පෙරට ජනවාර්ගික වශයෙන් කොටස් දෙකකට බෙදීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට අපි දකින්නේ. එය හෙලා දැකිය යුතු කාරණයක්. මේ රටේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා භික්ෂූන් වහන්සේලා යලිත්වරක් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් ඒ පිළිබඳ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙන බව අපිට පේනවා. ඒ ඉදිරිපත් වීම තුළින් යම් සුභවාදී දේවල් සිද්ධ වුණා. ඒ වගේම සාපේක්ෂව බලන විට භික්ෂූන් වහන්සේලාට ඒ තුළින් ඇතිවෙච්ච ශාසනික වශයෙන් පරිහානියත් අපි දැකිය යුතු ඒ පිළිබඳ ස්වයං විවේචනයකුත් කළගත යුතු වෙනවා. මේ අවස්ථාවේදී මේ රජයේ යටතේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට නියෝජනය සඳහා මැතිවරණ ඉදිරිපත් වීම සුදුසු බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට ප්‍රධානම හේතුව පසුගිය රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්තන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. පාඩු ලැබුමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළට ඔසවා තැබීම සඳහා එම නිලධාරීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගනු ලැබුවා. ඉන් අනතුරුව අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්ද නිරීක්ෂණයට ලක් කළා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාසෙයි. තාම මේ මිරිස්වා පැලයක් දහිටුවලා පළදාවක් ගන්න කාලයක් නෙමෙයි. මේ ආයතන හොඳටම දියුණු කරන්න පුළුවන් ආයතනයක් තමයි ශ්‍රී ලංකන ආයතන.
ගුවන් සමාගම. මේක කල්මනාකාරීත්වයට දොස් කියන්න බෑ. පහුගිය රජය කාලේ රජයෙන් කරපු මේ ආයතනය ඈවර කරන්න බලාපොරොත්තු ඇතුව ගත්තා වූ යම් යම් තීන්දුව නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. යම් යම් මේ දේශපාලන තීන්දුව සම්බන්ධව කල්මනාකාරීත්වයට වගේ කියන්න බෑ. මම කියන්නේ මේක ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්න පුළුවන් කියලා අවුරුදු පහක් ඇතුළත. නමුත් පාඩුව අවම කරගෙන දුවන්න පුළුවන් විදියට ලංකාවේ කීර්තිය අභිමානය රැකෙන පරිදි කටයුතු කරන්න. මොකද අදට ශ්‍රී ලංකා ගුවන් සමාගමට යන්න විදේශිකයෝ හරි කැමතියි. ඒ තත්ත්වය තුළ මේක ඉහළ නගන්න බැරි කමක් නැහැ. මේ රජයේ ප්‍රතිපත්තිය තමයි ජාතික සම්පත් විකුණන්න නැහැ කියන එක. ඒ නිසා දැන් මේකට ගැළපෙන විදියට කල්මනාකාරීත්වය රජයේ ප්‍රතිපත්තියත් එක්ක යන විදියට කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කාතර් මස්තාන් මහතා ගමන්ගත රථ පෙළකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වවුනියාව උලුක්කුළුඹ ප්‍රදේශයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත රථ පෙළකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වවුනියාව උලුක්කුළුඹ ප්‍රදේශයේදී. උලුක්කුළුඹ ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගී වී මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි අවස්ථාවේදී රථපෙළ හරස්කොට පහර දීමට උත්සාහ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් එම පිරිස ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇති වී ඇති අතර එහිදී සිදු කළ පහර දීමකදී එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අප උලුක්කුළුඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙම පහර දීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූ බවට සැක පළ කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උලුක්කුළුඹ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යළි තමයි මොහොත උදැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.